සරණයි සලු දෙනාටම අද අපි සාකච්ඡා කරන්නේ මගදිී වැඩ සටහනේ විශේෂයෙන්ම පාලි සාහිත්‍යයට අදාළ පාඩමක්කමයි අද අපි ඉගෙනගන්න බලාපොරොත්තු වෙි. පෙරසතිය අපි සාකච්ඡා කරා පාලි සරලවාකි කිහිපයක් පරිවර්තනය කරගන්නේ කෙසේද කියන එක පිළිබඳු. එහෙම නම්, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාලි සාහිත්‍ය පිළිබඳව පාඩමක් පාලි සාහිත්‍යය පිළිබඳව සාකච්ඡා කරන කොට අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම තුම්පිටකයෙන් සූත්‍රපිටකයේ ග්‍රන්ථ පිළිබඳව. ඒ ග්‍රන්ථ අතර දීගනිකාය මජමනිකායි කියන ගන්ත කාණ්ඩ දෙක පිළිබඳව අපි සාකච්ඡාව කරන්න. අද අපිසාකච්ඡා කරන්න නිරත වෙලා තියෙන පංච නිකායා අතරින් තුන්වෙනි නිකායක් ග්‍රන්ථය පිළිබඳ. තුන්වෙනි නිකායක් ග්‍රන්ථය තමයි සංයුත්ත නිකායි කුමක්ද තුංවවෙෙන නිකාය ්‍රන්ථය සංයුත්ත නිකාය විශේෂෙන් ගොඩක් අය මේ ත්‍රිපිටක ධරම ග්‍රන්ථ පිළිබඳ නාම ලියනකොට හරියට මේක ලියන්නේ ඉගෙන ගන්ට ඕන විශේෂෙන්ම නිකාය කියයනික ගොඩක් අය ලියන්නේ අපි දැකලා තිබෙනවා මෙන්න මේ විදිට ලියනෙන් බලන දීග නිකායලයන සමහරයි අපි දැකල තියවා දීගනිකායි . ක ලිවුවට හරිවෙන්ට පුළුවන් භාෂා ශාස්්‍රන් ව වැරදි. මේක විශේෂයෙන්ම මේ තියන සමාස පදයක් සමාසපදයක් ලියන කොට එ එක්කොටයි ලියන්නේ වෙන්කොට ලියන් ඉන්නෑ ලිගලේ වෙන්කොට ලි්වාමක සමාසයක් ම විභක්තිගන්වන්ට ඕන දීගෝනිකා යෝවෙන්ට ඕන දිගෙනනි කන්න දීගෝනිකා න. පාරාජි පාලි පාරාජිකෝ පාලිවෙන්ටු නැතම් පාරාජික පා එක එක්ල ලියන්ට ඕන සංයුක්ත නිකාලි. එක විශේෂෂෙන්ම අපේ සම්බුද්ධත් ජයන්ති ත්‍රපිටක ග්‍රන්ථමාලාම සංයුක්ත නිකාය ක්‍රන්තේ ආරම්බිහෙම අපටඒ දකින්න පුළුවන් ඒ නාම විභාරය කොහොමද භාවිත කරන්නේ කියන එක නිවැරදි ආකාරය. එති රධ අපිදැ සා තච්චා කරන්නේ සංයුත්ත නිකාය නිකාය ගන්තාතර තුම්වෙනි ග්‍රන්ථකාණ්ට. තමයි සංයුත්ත නිකායි. සංයුත්ත නිකාය විශේෂෙන්ම අපි අද සාකච්ඡා කරන සම්බුද්ධත්ව ජයන්ති ශ්‍රී ලංකාවේ සිහලක්හර මුද්‍රණයෙන් යුක්ත මිත්‍රිපිටකයේ පලවෙනි සංයුක්ත නිකායි එක පොත ගැන තම අපි කතා කරන්න ො සංයුත්ත නිකායි සූත්‍ර පමණක් තියෙනවා අටකතාවේ දක්වන පරිදි හද්දාස් හස්සිය හැට දෙක සංයුක්ත නිකායි සූත්‍ර තිබෙනවා හදදා හස්සිය හැ සත්‍ර තියෙනවා සංයුත්ත නිකායි. එතුන මේ හද්දා හස්සිය හැට දෙකම අධාප අතර විද්ධිමාන සංයුත්ත නිකායි තිබුණත් අපේ සාම්ප්‍රදායික මතය අනුව හදදා සස්සය හැට දෙක් සංයුත්ත නිකායි සූත්‍ර සංග්‍රහ වෙනවා. සංයුත්ත නිකායු කියන මේ නිකායක් ග්‍රන්ති මෙට ආගමක්‍රන්ථ කියල කියන සංයුත්තා ආගම කියලයි කියන්න එතකොට මේ සංයුත්ත නිකායි සූත්‍ර හදදා සස්සය හැට දෙක. ප්‍රධාන වශයෙන්ම ගත්තො කොටස් පහකට, බෙදෙනෝ සාගහතවගග ඒගේ නිදහන වගග කන්දකවග්ග සලායතන වගග මහාවග්ද කිය. මොනවදේ වග්ග පහ සගාතක වගග නිධානවගග කන්දක වග්ග සලායතන වග්ග මහාවක් කියලා කොටස් පහකින් යුක්ත වෙනවා. මේ සංයුත්ත නිකායේ කොටස් පහකින් යුක්ත වන මේ වගගවල සංයුක්ත තියෙනවා පනස් හතරම්. සංයුත්ත පනස් හතරකින් යුක්තයි සංයුත්ත නිකා. සංයුක්ත පනස් හතර.නිකැන අන්තර්වග්ග. එොට සංයුත්ත පනස් හතරහි. තියෙනවා අන්තර්වග්ග අන්තර්වගග අන්තර්වගග. අපට හඳුනාගන්නට පුළුවන් වෙනවා දෙසය විසි අටක්. දෙය විසි අටක්ති. ප්‍රධාන වශයෙන්ම සංයුක්ත නිකායේ අකර ප්‍රමාණය. අකුරු ඇත අක්ෂර ප්‍රමාණය ලක්ෂ අටක් තිබෙන බව තමයි හඳුනාගන්න පුළුවන්වෙෙන ලක්ෂ අටක්ති. අකුරු සංයුත්ත නිකායේ ලක්ෂටක් තියෙනවා අක්කර අක්කර කියල කියන්නේ මෙතන. අපි දුන්වන අකුරුම නොවේ එක පොඩ්ඩක් අපි සාකච්ඡාකරොත් හොඳයි විශේෂයෙන්ම දැන්ගත්තොත් දැ මේ දම්මු කියල පදයක්ති. මේ අපි සරලවටි අපිගෙන ගම්න්න දම්මු හොන පාලිවත්යක්. දැන් මේ පදේ ගුරු ලගු ලකුණු කරනකොටට අපි දන්නවා මේක දීර්ඝාක්ෂරයක් නෙමේ. ටියකුර හැබැයි මේ පරවතියෙන්නේ අල්මයන්න දම් මෝනිි දැබ හෙමලි දම් බැදදිියකරක් බැන්දියකට පූරුවෙන් තියෙන පරස්්වය දීර්ගවෙනවා දම් මෝකය ඔන් එතකොට ගුරු දෙකක්ති ගුරු දෙක් එට මේ ගුරු දෙකක්ති නිසා එකක් තමයි කකුරක් කි හ එක මාත්‍ර. වර්නාාදී චන්දස් පිළිබ අපි කතා කරන්න වනත් මේවා ගණනය කරන්නේ හිමයි. එතුො අකුරු අටදාක් ලක්ෂාට. අකුරු ලක්ෂාට සයුත්්‍රනිකා යන්තර්ග්‍රහණ වෙනම මේ ලක්ෂ අට. අපි දන්නවා බනවරකට අකුරු අටදාහක්තියෙනවා බනවරක් කියල කියන්නේ අකුරු අටදාහයි බනවර බනවරක් අකුරු අටදාහයි. අකුරු අටගහහි කියලා කියන්නේ ලක්‍ෂාට බෙදූ හාම අටදාහිෙන් බනවර සීයක්තිය. සංයුත්ත නිකායේ බණවර සීයකින් පරිමිතයි. ඔන්න එන සංයුක්ත නිකාය පිළිබඳ බාහිර සැකැස්ම පි දැනගත්තා. කොහොමද සංයුත්තනිකායේ සූත්‍රය වශයෙන් හදදා සස්සය හැට දෙකක් තිබෙනවා ප්‍රධාන වශයෙන්ම වග්ග පහක් තියෙනවාසාගහත් සගාතක වගග. ඒක නිධානවක්්ග කන්දකවක්ග සලා ඇතනවග්ග මහාවක්්ග විදිහට ඒත් එක්කම සංයුත්ත පනස් හතරක් තියෙනම අන්තර්වග්ග දෙසය විසි අටක් තිබෙනවා අක්ෂරක් ප්‍රමාණය අකුරු ලක්ෂා අටක්තිබෙනවා බනවර සියයක් තිබෙන. සංයුත්ත නිකාය ග්‍රන්තයට අපි ප්‍රවේශනු තබිම සාකච්ඡා කරන්නේ පලවෙනි ගන්තය සංයුත්ත නිකායේ විශේෂ වෙන්නේ සංයුත්ත නිකායේ බදධ භාෂිතය ඇතුළත් වෙනවා ශ්‍රාවකභාෂිතය ඇතුළත් වෙනවා දේවභාෂිතය ඇතුළත් වෙනවා ප්‍රෂිභාෂිතය ඇතුළත් වෙනවා. ඒ විදිර චතුරුභාෂිතයම අන්තර්ගත වන නිකායක් තමයි සංයුත්ත නිකාය කළ කියා මකද චතුරුභාෂිතය බුද්ධාෂ ශ්‍රාවකභාෂිතය වාෂ පෘෂිභාෂිතය කියන චතුරුභාෂිතයම අන්තර්ගත වෙනවා. විශේෂයම චීනයේ මේ අපේ සංයුක්තනි කායේ විශේෂය ගත්තොත් සගාථක වක්. චීන බසින් පරිවර්තනය වෙලා දත් අපිට දකිින්ට ලැබෙනවා. හැබැයි ධර්මකාරුණු අතර විශේෂය මහයානී දර්ශනික සිද්ධාන්ත වලට අනුගතවන පරිදි සමරසෝත්‍ර වෙනස් වෙලා අපිට හඳුනාගන්න පුළුවන්කම්කුත් ලැබෙනවා. එතකොට විශේෂම තරවාජ විභද්ජවාදී සම්ප්‍රදාායේ ත්‍රිපිටකය තුළ විභජ්්‍යවාද සම්ප්‍රදායේ ත්‍රිපිටකය පාලි ත්‍රිපිටකගේ තමයි ලෝකයේ පැරණිතම් ත්‍රිපිටකය විදිහට අදටත් විද්ධතුන් සලකාන්න. එහෙම නම් සංයුත්ත නිකායේ පළවිනියෙන්ම තියෙන්නේ සගාථක වගගය. සගහතක භග්ගයේ සගාතක භග්ගයේ ල වෙනීමතියන සංයුත්තය හැඳුවනවා දේවතා කුමක්ද දේවතා දේවතාු දැම් බලන්නේ සංයුක් දෙකෙන එකත් සමාස වෙන නිසා තමයි ත් දේවතාස දේවතා සංයුක්තයට ගියෝත් දේවතා සංයුත්තයේ පළවිනිම සූත්‍රයේ තමයි ඕෝග කරන සුත් ඕෝග ඕෝගතරණ සුත්තා ඕගතරණ සූත්‍රයෙන් තමයි සංයුක්තනිකාය ආරම්භ වන්. එක අපේ පිින්වතුම් අතක තබා ගැනීම විශේෂිම වැදගත් වෙනෝ. මේ දේවතා සංයුක්තයේ නලවගග නන්දනවගග ආදීවල්සයම් වගග කීපයක් තිබෙන. එයින් ආරම්භක වගගේ තමයි නලවගග නළවග්්‍ය ඕගතරණ සූත්‍රය. ඒ දේවතා සංයුක්තය ගත්තො දවතා සංයුත්තයේ දෙවයන් අරභයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මකාරණ අන්තර්ග්‍රහණ වූ සංයුත්තේ තමයි දවතා සංයුත්තය. ඉන් අනතුරුවතියන සංයුත්තයේ දේව පුත්ත සංයුත්තය දේවතා සංයුත්තයට පස්ති තියෙන්නේ දේව පුත්තු දේම සංයුක්ත නෙම සංයුත්ත කියගන්න එතකොට දේවතා සංයුත්තය එ එක්කම දේවපුත්ත දැන් මෙතන විශේෂයක් තිබ දතාංයුත්තයයි ද පුත්ත සංයුත්තයයි. දේවතා සංයුත්තය කියල කියන්නේ සං්ඥාමය වශයෙන් කපුද්ගල වශයෙන් හඳුනා ගැනීමට නොහැකි දෙවිවරුන්ට කරපු දේශනා වයේ දෙවිය කෞදකි ල අපිදන්න අටකතා අවරණය කළලා තියෙන සහර තැන්වල සූත්‍රයේ දෙවියන්ගේ නාමය සඳහන් වන්නේ ඉන්නෑ. හැබේ දේ පුත්ත සංයුපපේ තියන සූත්‍රවල ඒ දෙවියන්ගේ සංඥා සංඥා නාමය අපට අඳුනාගන්න පුළුවන් වෙනවා විශෂන් දේව පුත්ත සංයුත්තේ සුරිය වක්ගේට ගියත් ඒ සුරිය වක්ගේ සූත්‍රවල තිබෙන දැ පටමක කස්වප දුෘතියස් මාග මාගද. නේද කාමද නේද චන්දීම සුරිය එත් දෙවිය කවුද කියලා අපිට පුද්ගලනාම වශයෙන් හඳුනාගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම දේවතා සංයුත්තයේ ආරම්භක සූත්‍රය මම පෙර සඳහන් කරාවගේ ඕග තරණ සූත්‍රය ඕග තරණ සූත්‍රයෙන් පස්සෙ දැ නන්දන නන්දන වගගේටගියෝ නන්දන වක්ගේ ආරම්භක සූත්‍රය නන්දනසු. නන්දන සූත්‍රයේ නිසා තමයිකට නන්දන වගග කියර නම තියල තියෙන සමහර වගගවල නමතියන්නේ වක්ගේ නම ඒ කොටසටයිති සූත්‍රයක නමි ක ආරම්භක සූත්‍රයේ නැති නම් අවසාන සූත්‍රයේ නමින් ඉළඟට ගත්තොත් පවිශේෂයෙන්ම සංයුත්තනිකායේ දේවතා සංයුත්තය තියෙන වැදගත් සූත්‍රයත් තමයි ජටා සූත්‍රය. අපි කවුරුත් හලතියන මේ සූත්‍රය පිළි බාඳර ජත මේ ජටා සූත්‍රය විශේෂෙන් වැදගත් වෙන්නේ දෙවිය කරභයා දෙවියක් අසු ප්‍රශ්නය අන්තෝ ජටා පහි ජටා ජටාය ජටිතා පජා දෙවියක් ඇවිලා අහනවාින් සමාජයේ ගැටලු ගැත්. එය හපු ප්‍රශ්නයට බදුරජාණන් වහන්සේ දබාදෙන් පිළිතුර සීලේ පතිට්ඨාය නරෝ ස ප්нюු චිත්තම් ප්ඥංච භාවයා. ආතාපි නිපකෝ බික්හු සොයි මංවිජටේ ජටා. මේ ජටා සූත්‍රයේ තියනම ගාතා පාටය පදනම් කරගෙන තමයි බුද්ධගෝස අප අටවාචාරන් වහන්සේ විසුද්ධි මග්ග කියන. විසුද්දිි, එතකොට මේ දේවතා සංයුදතය ජටා සත්‍රී අනුව තමයි මේ විසුද්ති මග්ග විසුද්ධි මග ධර්ම ග්‍රන්ථය රචනාවන් කිස්තුවර්ෂ පස් වන සියවසී සාමානෙන්රි බොහෝගතුන් සලකන්නේ ලංකාවට කිස්තුවච පස වනසේ වසේ දහු ඉන්දියාවේ සිට වැඩම කරන බුද්ගෝස අටවාචාරි බතන්ත බුද්ගෝස්ස අටවාචාරින් වහන්සේ විසින් මේ පිටකය මේ ගන්තය විසුද්ධිමක්ග කියන ධර්ම ග්‍රන්තයේ රචචනා කරා කියනක මේ ජටාසූත්‍රය පදනම් කරගෙන විශේෂීම් සීල සමාධි ප්‍රඥා කියය. ධර්ම මාර්ගය මිත්‍රශික්ෂ පදනම් කරගෙන. පඥා ූමිනි දේශේ දක්වා සීලනි දේශේ ට පඥ්්‍යා ූමිණි දේශේ දක්වා මේ ග්‍රන්තේ රචනා වඩ හොඳ ය තේරවාදේ විශේෂ මහාවිහාර සම්ප්‍රදායයි අපේ තේරී මහාවිහාර සම්ප්‍රදාය නිරූපණය කරන යම් ග්‍රන්ථයක් තිබෙනවා නම් මහාවිාර මතවාදය කුමක් දය කෙනෙක් ැහවුවත් එකට දෙන්න තින හොඳම පිළිතුර තමයි විසුද්ධි මගග කියලක් කියන්. එත් එක්ම අප රටේ තිබුණ අභිගිරි කාදී සම්ප්‍රදායවලත් තිබුණන විමුක්ති මක්ග කියල ඒ ධර්මක් ග්‍රන්ථයක් එර විුද්ති මක්ග කියන පොත ලියන්න මුළුවෙන් ත් සයුත්ත නිකායාගත ගාථ ආරත්නයක් ඉන් අනතුරු අපිට විශේෂයෙන්ම වැදගත්වෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ තිබෙනවා සූත්‍රයක් ඒනි ජංග සූත්‍රය ඒනි ජංග කියන සූත්‍රයේ වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කායි ලක්ෂණ පිඳව යන දග සූත්‍රයා. විශේෂම සයුත්තනනි කායේ තිබෙනවා මොනි කියලා සූත්‍රය, හෙමවත කියල සූත්‍රයක් මේ හෙමවත්ත සූත්‍රයේ තියනවා එනි ජංගන් කිසම්බීරං අප පහරංගල ලුපා මනින් වනස් පින් ජායන්තෙහි පස්සසාන බෝතමක් කියලා. එතක එහි පළමු අර්ධය මේ එනි ජංග සූත්‍රයේ අන්තර්ග්‍රහන වෙන. ඉරඟට වැදගස් සූත්‍ර ඇත්තම අපි කවුරුද නිතර ප්‍රකාශ කරන වනරෝප සූත්‍රය. මෙ වනරෝප සූත්‍රයේ තමයි දිවාරය පිින් වැඩෙන, ආරාමරෝපා වනරෝපාදී ධර්ම පාට ඇතුළත්වන සූත්‍රයේ තිබෙන්නේත් මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය තුළ. ඊළඟට දේවතා සංයුත්තයේ තියෙනවා ජරා සූත්‍රය ජරාවගගය ආරම්භවෙනි ජරා සූත්‍රයේ. ඊළඟට මිත්ත කියල සූත්‍රයක් තියන මිත්‍ර ධර්මය කියන්නේ කුමක්ද කියන එක සම්බන්ධව ඊළඟට වැදගත්වෙනවා කවි කියල සූත්‍රය ඇති ඔො සාමාන්‍යින් කවි කියන වච්චනය. පාලි යෙදෙන සන්ධර්මයක් තිබේ කවි කියන වචචනය යෙදෙන ප්‍රස්තුතිය යන වචනවල අර්ථය වෙනස් වන අප කතාරනවා ඉදිරියේදී පාලි ගෙන ගන්නකොට යෙදෙන වච්චනය යදෙන දැ දම්ම කියන පදේ අර්ථය භජනය කරනවා යෙදෙන සන්ධර්භයන් එක සාමන වාක්විද්‍යාවේ හඳුන්වනවා භාෂා සස්තිිති භාෂ පරිස්ථිති අයටතේ විශේෂවෙන්ම ඒඒ දෙන වාක් සන්ධර්මය කොයි වගේද කියන එක පිළි බඳ එහරී විශේෂයෙන්ම කවි කියන එක සාමාන්‍ය පණ්ඩිතයාට පර්යායමේ දින පාති කවිකවි කවයෝ කියන එක වරණගෙන් එතකොට ඉකාරන්ත පුල්ලින්ග ශබ්දයක්ම එතකොට කවි ශබ්දයෙන් පණ්ඩිතයා කවිිය කියන අදහස ගාථාව කියෙන අදහස සමර්තන්වල යෙදිලා තිබෙනු. දේවපුත්ත සංයුත්තයට යොත් දේවපුත්ත සංයුත්තයේ තියෙනවා ප්‍රධාන වශ්‍යයෙන්ම චන්ධිම සූත්‍රය සුරිය සූත්‍රය වගේ සූත්‍ර දේශනා. එහි තියෙන විශේෂයෙන් අනාත පින්්ඩික වග්ග කියල එක. ඒ අනාත පින්ඩික වග්ගයේ අවසානසූත්‍රයේ තමයි අනාත පින්ණික සූත. අනාත පින්ඩික සූත්‍රයේ නමින් තමයි ඒ වගගය අනාත පින්ඩික වග්ග කියලා නම් කරලා තිබෙන්නේ. ඉළඟට දදේවපපුත්ත සංයුත්තයේ තියෙන වැදග සූත්‍රයයක් තමයි ගටීකාර සූ. ගටිකාර සූත්‍රයේ. ඉර නන්දි විශාල සූත්‍රයේ නන්දි විශාල ජාතකයක් තියෙනනේ ජාතක පාලී එතකට නන්දි විශාල සූත්‍රයෙකුත් තිබෙනා. ඉළඟට අපිට හම් වෙන සංයුත්තය තමයි කෝසල සංයු. යුත්යෝසෝසල සයුත්ත අපි දන්න මේ කෝසල සංයුදධය ප්‍රධාන වශයෙන්ම බදුරජාණන් වහන්සේ වැඩහිටපු කොසල් දනවුව ඇතම් කෝසල රාජ්‍යය කෝසල රාජ්‍ය තමයි ජේතවනාරාමය පිහිටා තිබුණේ ජේතවනාරාමය ආශ්‍රකරගනිමි බුදුරජාණන් වහන්සේ කොසල් මහා රජුරුවන්ට දේශනා කරපු සූ්‍රාන්ත අන්තර්ගත වන සයුත්තය තමයි කෝසල සංුක්තය කියලා කියන්නඒ කෝසල සංයුත්තය ධාර සූත්‍රයෙන් තමයි ආරම්භ වෙන්නේ හර සූත්‍රෙන් ආරම්භවෙලා ප්‍රධාන වශයෙන් මෙහිතිනො මල්ලිකා කියල සූත්‍රයක් මල්ලිකා සූත්‍රය විශේෂෙන් මල්ලිකා ද කොසු රජුලක් ග්‍රමයේ සිකාව මල්ලිකා දේවයක් කොසො රජුරුවත් අතර සඳලු තලයේ සිදුවන සාකච්ඡාව දුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන සූත්‍රයක් තමයි මේ මල්ලිකා සූත්‍රය කියලා කිය. ඊළඟට තියෙනවෙහි සත්ත ජටිල සූත්‍රය. ඊළඟට වැදගත් සූත්‍රයක් තමයි දීතුූ දී. අපි විශේෂයම කාන්තාව සම්බන්ධව දියනය සම්බන්ධව යොදාගන්නමූලාස්ත්‍රානු ගත සූත්‍රයක් තමයි මේ ධීතු සූත්‍රය කියලා. ඉනාටෙහිතිනෝ කල්යානමිත්ත සූත්‍රයේ පටම පුත් සූත්‍රයේ දුතියා පුත්තක සූත්‍රය ආදීවසය තිය ඊනඟට තියෙන සංයුත්තය විශේෂයි ඒ සංයුත්තයට අපි කියනවා මාර සංයුත්තය මාර සයුත්තය මාර සත්‍ය මාර සංයුත්තයේ ප්‍රධාන වශශයෙන්ම මාරයා පදනම් කරගෙන දේශනා කරපු සූත්‍රාන්ත අන්තර්ගත වල්. ඉළඟ සංයුත්තය තමයි බික්හුණී සංයුත්තය. බික්හුණී කියන එක ගත්තු බ කියනකට ගොඩක් අයි මෝර්ධගනකාරය භාවිතකන ගඩාත්මනිවරදි මුදන්ත න කාය ගො දි ස්ෆිලිග ප්‍රත්තියවල යෙදන්නේ. බික්කුණේ සංයුත්තා. එතකොට බික්කුණී සංයුත්්‍රය ආරම්භ වෙන්නේ ආලවිකා සූත්‍රයේ. ආලවිකා කියන්නේ භික්ෂුණීන් වහන්සේ නම ආලවිකා සෝමා ගෝතමී විජයා උපපලවන්න චාලා උපචාලා පිසූපචාලා සේලා වගිරා. කියන භික්‍ෂුණීන් පිළිබඳ සූත්‍ර, ික්ුණී සංයුත්තේ බික්කුණී වගගයි. බික්ුණී සංයුක්තය පලවෙෙන වගගේ තමයි බික්ුණි වගගයඒ බික්කුණී වගගයේ අන්තර්ගත වෙන බික්කුණ වගග. එතොට හිතන එක වගය බික්ුණි වගගේ පමණයි එතකොට හි සූත්‍රවල මේ භික්‍ෂුණීන් වහන්සේලා පිළිබාද කරුණු අන්තර්ග්‍රහණය වෙනවා මේ ආලවිකා ආදී සූත්‍ර වල. බලමුුව විශේෂයෙන්ම ගත්තො සෝමාසූත්‍රයේ. මෙ සෝමාසූත්‍රයේ තියෙනවා ඉතිභාවෝකින්කයිරා චිත්තම්මි සුසමා හිත්ති. ඥානම්මිවත්ත මානම්මී සම්මා දම්මාවිපස්සතු. එහිදී දක්වන්නේ ඉතිභාවය නිර්වාණාව බොහෝදයට භාධාවක් නෝවන ඉස්ශ්‍රීපුරුෂ සමාජ භාවය, පුද්ගලයෙගේ නිර්වාණාව බෝධයට භාධාවක් නොවන අභව විශේෂයම සෝමා මහරහත් තෙරණිය මාරදිව්‍ය පුත්‍රයාට. මාරය තමයි මේ සූත්‍ර ගණනාවෙන්ම විිෂ්ුණීන් වහන්සේලාට භාදා කරන්න පැමිණි. ඒ පැමිණෙන මාරදිව්‍ය පුත්‍රයාට උදාානයක් කරනවා. දෙ මාරැවිල කෙන යන්තන් නිසිහි පත්තා බන් ටානන් දූරාබි සම්බවා. දංගුල පඤ්ඥාය සක්කාප පෝතිති යනේද. එහිද කියනවා මේ දුවංගුල ප්ඥා ඩෑන්ගුල් නුවනැති ස්ට්‍රියල් මේ ඉෂිවරුන් විසින් ලැබියහැකි දිහානමාර්ගය කෙසේ උපදවා ගන්නන්නේද කියන ප්‍රශ්නේ මාරය විල්ලහනවා. එහිද මේ සෝමා මහරහත් තෙරණිය දෙන උදාානයන තම් ප්‍රකාශේ තමයි. ඉක්තිභාවෝකින් කයිරා කියන්නේ සිත මැනවින් සමාධිගත වූ කෙනාට නුවන පවත්නා කෙනාට දහම දක්නා කෙනාට ස්ත්‍රී භාවය කුමකටද. ස්ත්‍රීහෝ පුරුෂහෝ වේවා ඒ යම් හැමෝම මේ සිත සීල සමාධී ප්‍රඥාදී කියන ත්‍රිවිධමාර්ගය වඩනවනම් නිවන අවබෝධ වෙනවා කියෙනා දහසයි දක්වන්න. හොඳයි මෙන්න මේ විදිහට අද අපි සාකච්ඡා කරේ සංයුත්ත නිකායේ පළවෙනි ගන්තය පිළිබක්. අපි ඉදිරියේදී අනිකුත් සයුත්ත නිකායා ගත ග්‍රන්ථ ගැන සාකච්චා කර. මේ අපි පාලි භාෂාව මේ ගන්ත ගැන සාකච්ඡා කරන්නේ පාලි භාෂාව අපි ගෙනගන්නේ ත්‍රිපිට ධරමය අවබෝධ කරගන්න. ේෂම ත්‍රිපිටකා ගත ස ත්‍ර ධර්ම නිරෝුල්ල තේරුම් ගන්න ඊට අවශ්‍ය කරන පසුබීම සාහිත්‍ය මේ වශයෙන් ලබාදීමයි මෙහිදියදාපි සිද්ධ කරන්නට යුදුණ එහෙම නම් සයුත්ත නිකාය අපි සඳහන් කරා සූත්‍ර ප්‍රමාණය වගග ප්‍රමාණය ව ඒත් එක්කම අක්ෂර ප්‍රමාණය පිළිබඳ ඒත් මතකතබා ගනිම සංයුත්ත නිකාය ගැන අදිනඒ කර ටෝ සංයුත්ත නිකාය ගැන ගෙනගන්න කෙන කුට සංයුත්ත කායේ බොෝ සූත්‍ර අදධිනයේදී අ්ටකතාව මහෝපකාරී වෙනවා. සංයුත්තනිකාය අටුවාවා පිහඳුන්වන්නේ සාරත්තප්පකාසිනී කිය. බුද්බධන්ත බුද්ධ ගෝස අටවාචාරීන් වහන්සේ විසින් විරච්චතය සංයුත්තනිකාය අට්ට කතාව කෙනෙක්ට සූත්‍රයක් මැනරී විග්‍රහ කරගන්න අවබොහෝද කරගන්න පැහැදිලි කරගන්න මහෝපකාරී වෙනවා. ඒ අටුවාවත් පරිශීලනය කරන්නට පුළුවන්නං ඔබට මනාව නිසූත්‍රධර්ම අවබෝධකරගැනීමේ පහසුව ලැබෙන. එහෙම නම් අද අපිසාකච්චා කරේ තේරවාද ත්‍රිපිටකයේ සංයුත්තනිකාය පිළිබඳ. එනම් අප ඉදිරි වැඩසටහනින් හමුුවවෙමු සරු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා,